ශ්‍රීලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් සෙනසුරාදා දිනේ විකාශනය වන ධර්ම දේශනාවට සමන් දීමට සූදානම් සිටින පින්වතුනි, අපි මේ දේශනා මාලාවක් තුළ මේ දක්වා සතර සතිපට්ඨානයේ වැඩීම තුළින් ලබාගත හැකි වටිනා ප්‍රතිඵලයක් වන සප්තබොධ්‍යංග ධර්ම සම්බන්ධව විස්තර කරා. ඒ සප්තබොධ්‍යංග ධර්ම සමවීම තුළ ලැබෙන ප්‍රතිඵලයක් වශයෙන් සම්මා දිට්ඨියත්, ඒ වගේම මීට පෙර දේශනාවේදී සප්තබොධ්‍යංග ධර්ම සමවෙන අවස්ථාවේදී පවතින දහමක් ලෙස පටිච්චසමුප්පාදේ නැත්නම් හේතුඵල දහමක් පැහැදිලි කරන්නට යෙදුණා. බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තුල මේ බොජ්ජංග 7 සමවෙන තැන පවතින තවත් සුවිශේෂී ධර්මතාවයක් ගැන සඳහන් වෙනවා. ඒ ධර්මතාවය තමයි මේ බොජ්ජංග 7 සමවෙන තැන පවතින ද්‍රව්‍යාත්මකව දේ ධාතුයි. නැත්නම් බොජ්ජංග 7 සමවෙන තැන ද්‍රව්‍යාත්මකව ඉතුරු වෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, විඥාන කියන ධාතු 6. දැන් මේ ධර්මයේ සුවිශේෂී අවස්ථාවක් බුද්ධ දේශනාවල ඇතුළත් වෙනවා. බුදුහාමුදුරුව පෙන්නපු සම්මා දිට්ඨිය ලබා ගන්න එක ක්‍රමයක් වශයෙන් යම්කිසි ශ්‍රාවකයෙක් බුදුහාමුදුරුව දේශනා කරපු ඒ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන ධාතු 6 සම්බන්ධව පරිණත වීමෙන් නැත්නම් අවබෝධ කර ගැනීමෙන් සම්මා දිට්ඨිය ලබා ගන්නවා කියලා. මේ විදිහට බුදුහාමුදුරුව පෙන්වන්නේ උන්වහන්සේ දෙපෙන්නපු ඒකායන මාර්ගය, නිවන් දකින්න ඒකායන මාර්ගය වන සතිපට්ඨානයේ වැඩීම තුළ සප්තබොධ්‍යංග වැඩිලා, ඒ සප්තබොධ්‍යංග සම වෙන තැන ද්‍රව්‍යාත්මකව ඉතුරු වෙන දෙයක් ධාතු වශයෙන් තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. මෙන්න මේ ධර්මය අපි වරද්දලා තේරුම් ගත්තොත්, ඒ වැරද්ද උඩ අපිට මතවාද ගණනාවක් ගොඩනැගෙනවා. වර්තමාන සමාජයේ එවැනි අත්වැරදීම් සිදු කරගත්තේ පිරිසක් ඉන්න බව හොඳටම පැහැදිලි. ඒකට හේතුව තමයි දැන් බුද්ධ දේශනාවෙම ඇතුළත් වෙනවා නම් යම්කිසි ශ්‍රාවකෙක් තමන් වහන්සේ අවබෝධ කරගත්තා වූ සම්මා දිට්ඨිය නිවන ධාතු 6 අවබෝධයෙන් ලැබෙනවා කියලා ශ්‍රාවකයාට හිතන්න වෙනවා. එහෙනම් අපි ශ්‍රාවක මට්ටමේ ඉඳලා මේ ධාතු ගැන හොඳට ඉගෙන ගත්තොත් සම්මා දිට්ඨිය ලැබෙන්න පුළුවන් නේද කියලා. එහෙම හිතන අය ගොඩක් ඉන්නවා. ඒ වගේම මේ විදිහට ධාතු ගැන පුජ්‍යලයන් දැනුවත් කරලා සම්මා දිට්ඨිය ලැබෙනවා විතරක් නෙමෙයි ලබා දෙන්න පුළුවන් කියන මට්ටමේ ගුරුවරුත් වර්තමානයේ දකින්න හම්බ වෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් එක එක ගුරු කණ්ඩායම් පුජ්‍යලයෝ තමන් පෙන්නුම් කරන විදිහට මේ ධාතු ගැන හරි අවබෝධයක් ලබා ගැනීමෙන් සම්මා දිට්ඨිය ලැබෙනවා කියන අදහස සමාජයට දෙනවා. සමාජයේ ඉන්න අයත් එය සාර්ථක ධර්ම ක්‍රමයක් කියලා අනුගමනය කරලා බොහොම මහන්සියෙන් මේ ධාතු ගැන ඉගෙන ගන්න යනවා. මොනවද මේ ධාතු කියන්නේ? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, විඤ්ඤාණ.
මේ ධාතු පිළිබඳව සූත්‍රවලින් ගණන සූත්‍ර ධාතු විභංග සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ තියෙනවා සෑහෙන විස්තරයක් ඇතුව. අනිකුත් අභිධර්ම පිටකේ හුඟක් පැහැදිලි කරන්නේ මේ ධාතු ගැනයි. එතකොට මේ ධාතු ගැන ඉගෙන ගන්න අභිධර්මයේ සෑහෙන දුරට ඉගෙන ගන්නත් හුඟක් අය මහන්සි වෙනවා. දැන් ඒ ධාතු ගැන ඉගෙන ගන්න එක ධර්මයක්. ඒ මහන්සි වීමක් වැදගත්. නමුත් ධාතු ගැන ඉගෙනගෙන විතරක් නිවන් දකින්න පුළුවන් කියන දැක්ම වැරදි දැක්ම. ඒ වැරදි දැක්ම උඩ ධාතු ගැන ඉගෙන ගත්තා කියලා සම්මාදිට්ඨිය ලබන්න හැකියාවක් නැහැ. ඒකට හේතුව බුදුහාමුදුරුවෝ පෙන්නන ඒකායන මාර්ගයේ ගිහිල්ලා ඒ කියන්නේ සතිපට්ඨානෙ වඩලා නැත්නම් ප්‍රඥා ශික්ෂාව වැඩිලා ප්‍රඥා ශික්ෂාවක් වැඩෙනකොට සීල ශික්ෂාව හා සමාධි ශික්ෂාව සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. මේ ප්‍රඥා ශික්ෂාව වැඩෙන වෙලාවේදී අර බොජ්ජංග ධර්ම දියුණු වෙලා බොජ්ජංග හතම සම වෙන තැනදී තියෙන්නේ ධාතුයි. එහෙමනම් නිවන් දකින මොහොතේ පවතින ද්‍රව්‍යාත්මක දේ ධාතු වෙනවා මිසක් ධාතු ගැන ඉගෙනගෙන නිවන් දකින්නවා කියන ධර්මයක් බුදුහාමුදුරන්ගේ දේශනාවේ නැහැ. එතකොට මේ වැරදි සංකල්පයේ උඩ ධාතු ගැන ඉගෙන ගත්තා අභිධර්මයේ ගැන ඉගෙන ගත්තා කියලා ඒ ශ්‍රාවකයාට ඒ තමන් බලාපොරොත්තු වෙන සම්මාදිට්ඨිය ලබන්න හෝ බුදුහාමුදුරු දේශනා කරන සංසාර විමුක්තිය කුමක්ද කියලා තේරුම් ගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. දැන් අපි අද දවසේ බලමු හෙටියෙන් මේ බුදුහාමුදුරු දේශනා කරපු ධාතු ගැන දැන් මේ ධාතු හය ගැන උන්වහන්සේ ධර්මයේ පැහැදිලි කරන්නේ මොනවද? ඒදී සාර්ථක කරගන්න අපි ඉස්සෙල්ලම බලන්න ඕනේ මේ බොජ්ජංග හත සම වෙනවා කියන තැන ලැබෙන සම්මාදිට්ඨිය තුල සත්ව පුජ්‍යල භාවය අතුරුදහන් වෙන්න ඕනේ. නිවන කියන්නේ බුදුහාමුදුරුවෝ සත්‍යෙක් පුජ්‍යලයක් නොමෙති තැනක ලැබෙන ධර්මයක්. නැත්නම් සත්ව පුජ්‍යල භාවය තුල අත්දකින්න දෙයක් නෙවෙයි සත්ව පුජ්‍යල භාවය නැති වෙන තැන තිබෙන ධර්ම. දැන් මේක ගැඹුරුයි. අපි මහන්සිම ගන්නේ අපි සත්‍යෙක් පුජ්‍යලයක් විදිහට මම කියන්නේ සත්‍යෙක් පුජ්‍යලයක් මට නිවන් දකින්න ඕනෑ කියන හැඟීම තමයි හැම ශ්‍රාවකයා තුළම සාමාන්‍යයෙන් තියෙන. නමුත් මේ ධර්මයේදී තේරුම් ගන්න ඕනේ අපහසු දෙයක්. නමුත් ධර්මයේ හැම තමයි. මම නිවන් දකින්නවා කියන සංකල්පයේ නෑ ධර්මී. නිවන් දකින්නවා කියන්නේ මමත්වයෙන් නැති වෙනවා කියන එකයි. ඒකට මමත්වයෙන් නැති වෙන තැනදී මට තේරෙන දෙයක් තියෙන්න බෑ. නමුත් ධර්මයක් තියෙන්න පුළුවන්. ඒ ධර්මයේ ගැන තමයි බුදුහාමුදුරුවන්ගේ දේශනාවල තියෙන්නේ. මම නැති තැන තියෙන ධර්මයේ ස්වභාවය මොකක්ද? උදාහරණයක් විදිහට මුලින්ම අපි මේ දේශනා මාලාදී පැහැදිලි කරලා දුන්නා. මම නැති තැන, උපාදාන නැති තැන කියනවා. සත් බොජ්ජංගහත සම වෙන තැන කිව්වත් හරි මම නැති තැන, උපාදාන නැති තැන දිට්ඨියක් තියෙනවා. ඒ දිට්ඨියේ අන්තර්ගතේ චතුරාර්ය සත්‍යයයි. අන්න බුදුහාමුදුරගේ ධර්මය. මම නැති තැන තියෙන දිට්ඨියේ අන්තර්ගතය චතුරාර්ය සත්‍යයයි. මම ඉන්න තැන තියෙන දිට්ඨිය චතුරාර්ය සත්‍ය නෙවෙයි. ඒ වගේම මම නැති, උපාදාන නැති, බොජ්ජංගහත සම වෙන තැන ධර්මයක් තියෙනවා. ඒ ධර්මයේ හේතුඵල ධර්මයි. ඊළඟට අද අපි මේ කතා කරන්න යන්නේ බොජ්ජංගහත සම වෙන තැන, උපාදාන නැති තැන, මම නැති තැන ද්‍රව්‍යාත්මක දෙයක් තියෙනවා. ඒවා බුදුහාමුදුරුවෝ හඳුන්වලා තියෙන්නේ ධාතු විදියටයි. ඒතකොට ධාතු කියන වචනේ තේරුම සතෙක් පුජ්‍යලයක් නොවන කියන අර්ථයයි. ධාතු කියන්නේ සතෙක් පුජ්‍යලයක් නොවන කියන අර්ථයයි.
එවැනි සතිපුජ්‍යලේ නොවන ද්‍රව්‍යාත්මක දේවල් ගුණ නැත්නම් ද්‍රව්‍යාත්මක සාධක හයක් මේ ධර්මයේ පැහැදිලි කරනවා. ඒ හය තමයි මහා භූත වශයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත හතර. ඊට අමතරව අපි සතිපුජ්‍යලේ නිර්මාණය වෙන්න තව හේතු භූත වෙලා තියෙන කාරණා දෙකක් තියෙනවා ධාතු වශයෙන් ආකාස හා විඥාන. ඒතර විඥාන කියන්නේ මානසික දෙයක් වෙන් කිරීමේ හැකියාවෙන් යුක්ත දේ විඥානයයි. ඒතර විඥාන ධාතුවක්. විඥානයේ අයිති කෙනෙක් නැහැ කියන එක තමයි ධර්මයේ සඳහන් කරන්නේ. දැන් මේ පින්වතුන්ට අද දවසේ එතකොට මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන ධාතු 6 ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරන ධාතු 6 ගැන අවබෝධයක් ලැබෙන්නේ ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ කොහේදීද කියලා තේරුම් ගත යුතුයි. දැන් මං කෙටියෙන් කිව්වා මේ ධාතු 6 ඉතුරු වෙන තැන නම් සතිපට්ඨානයේ වඩලා බොජ්ජංග 7 සම වෙන තැනයි. ඒ තැන තියෙන ද්‍රව්‍යාත්මක දේ ධාතුයි. එතන සතෙක් පුජ්‍යලේ නොහිටන තැන. නැති වෙන තැන. සත්ව පුජ්‍යල භාවය අවහෝසි වෙන තැන. දැන් සමාජයේ හුඟක් අය කරන්නේ මේ ධාතු ගැන ඉගෙනගෙන නිවන් දකින්න යනවා යන්න මහන්සි වෙනවා. මේක සිදු වෙන්නේ නැති දෙයක්. ධාතු ගැන ඉගෙන ගත්තේ පමණින් නිවන් දකින්න බෑ. පඨවි ආපෝ තේජෝ වායෝ ආදී ඒ ධාතු ගැන හෝ ආකාශ විඥාන කියන ධාතු ගැන ශාස්ත්‍රීය මට්ටමින් කරන කිසියම් අධ්‍යාපනයක අවසාන ඵලය නිවන නෙවෙයි. ඒක ශාස්ත්‍රීය දැනුමකට සීමා වෙනවා. බුදුහාමුදුරුව පෙන්වන්නේ මේ ධාතු ගැන ඉගෙන ගැනීම ධර්මයේ ඉගෙන ගැනීමට වාසියක්. බුදුහාමුදුරුව පෙන්වන නිවන මොන වගේ දෙයක්ද කියලා නොතේරෙන කෙනාට පැහැදිලිව තේරුම් ගන්න හොඳ සාක්ෂියක් තමයි ධාතු ගැන ඉගෙන ගැනීම. එනිසාවෙන් ධර්මයේදී අභිධර්මයේ ඉගෙන ගැනීම තුළ බුදුහාමුදුරුව පෙන්වන මේ නිවන මොන වගේ එකක්ද කියලා අනුමාන ඥානයක් ඇති කර ගන්න පහසු වෙනවා. ඒකේ වාසි කීපයක් තියෙනවා. තව පුජ්‍යලේ තමන්ගේ වැරදි අර්ථකථනයක් තුළ බුදුහාමුදුරුවන්ගේ නිවන ගැන පැහැදිලි කරනකොට අභිධර්මය අනුව අභිධර්මය දන්න කෙනා මේ ධාතු ගැන ශාස්ත්‍රීය දැනුමක් තියෙන කෙනාට පුළුවන් එයා කියන්නේ බොරුවක් කියලා තීරණය කරන්න. නමුත් ධාතු ගැන ඉගෙන ගත්තා කියලා කාටවත් නිවන් දකින්න පුළුවන් කියලා ධර්මී සඳහන් වෙන්නේ නැහැ. ඒ සම්බන්ධව වටිනා සූත්‍රයක් අද දවසේ මාතෘකා වශයෙන් මම තබා ගත්තා. ඒ සූත්‍රය ඇතුළත් වෙන්නේ අංගුත්තර නිකා නිපාතේ නැත්නම් අංගුත්තර නිකායේ ඒකක නිපාතේ කායගතසති වග්ගයට පුංචි සූත්‍රයක්. ඒ සූත්‍රය හඳුන්වලා තියෙන්නේ අනේක ධාතු පටිවේද සූත්‍රය. මේක තේරුම මේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන මේ ධාතු හය ශ්‍රාවකයාට ප්‍රත්‍යක්ෂ වෙන ක්‍රමය ගැන කෙටියෙන් බුදුහාමුදුරුව මෙතන පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. වෙන ක්‍රමවලට මේ ධාතු ගැන අවබෝධයක් ඇති වෙන්නේ ශාස්ත්‍රීය මට්ටමේ දැනුමක් ඇති කර ගන්න පුළුවන් ඉගෙනගෙන. එතකොට ශාස්ත්‍රීය මට්ටමේ දැනුමක් ධාතු ගැන ඇති කරගත්තාට කාටවත් නිවන් දකින්න බෑ. ඒක නිවනට නිවන් දකින්න හේතුවක් නෙවෙයි. නිවන් දකින්න ක්‍රමයකුත් නෙවෙයි. නමුත් බුදුහාමුදුරුවෝ දැන් මේ සූත්‍රය තුලින් මේ වගේ සූත්‍ර ගණනාවක් ත්‍රිපිටකය දකින්නම් වෙනවා. කෙටි සූත්‍රයක් අපි ගත්තේ. ඒ සූත්‍රය තුලින් පෙන්වන්න යන්නේ ඒක ධම්මේ භික්ඛවේ භාවිතේ බහුලීකතේ අනේක ධාතු පටිවේදෝ හෝති. සරල තේරුම ගත්තොත් එක ධර්මයක් භාවිතා කිරීමෙන් බහුලීකත කිරීමෙන් නැවත නැවත භාවිතා කිරීමෙන් අනේක ධාතු පටිවේදෝ හෝති. මේ කියන පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන ධාතු 6 හොඳින් ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒවැ ස්වභාව ලක්ෂණ ඒවැ තියෙන ස්වභාවය ඒ වගේම ඒ ධාතු වල තියෙන ගුණ ප්‍රත්‍යක්ෂ වෙන්නේ එකම ධර්මයක් තියෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. එකම එක ධර්මයක්.
මෙන්න මේ ධර්මයෙන් හැර වෙන තැනකදී ශ්‍රාවකයාට හෝ වෙන කාටවත් මේ ධාතු ගැන ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ගන්න බෑ කියන එක තමයි බුදුහාමුදුරන්ගේ ධර්මය. මොකක්ද ඒ එකම ධර්මය? කතමස්මින් ඒක ධම්මේ කායගතාය සතිය. කායගත සතියයි මේ ධාතු ගැන ශ්‍රාවකයාට අවබෝධ වෙන එකම ධර්මය. දැන් එතකොට කායගත සතිය කියන්නේ මොකද්ද කියන ධර්මය හඳුනා ගන්න ඕනේ. දැන් මේ කායගත සතිය ගැන අපි හුඟක් කරුණු දන්නවා. නමුත් මේ බුදුහාමුදුරුව දේශනා කරන සතිපට්ඨාන සූත්‍රයේදී මේ කායගත සතිය කියන දේ ඇත්තටම සතර සතිපට්ඨානයේ වැඩීමෙන් ලැබෙන ප්‍රතිඵලයක්. කායගත සතිය කියලා අපි සතර සතිපට්ඨානයේ තියෙන භාවනා ක්‍රමයකට භාවිත කරනවා ඉරියව්වත භාවනාව කියලා. ඒක නෙවෙයි ඇත්තටම. කායගත සතිය කියන එකේ තේරුම පැහැදිලුව චප්පානක වැනි සූත්‍රවල පැහැදිලි කරලා තියෙනවා. මේ සතිපට්ඨානයේ වැඩීමෙන් ශ්‍රාවකයාට ලැබෙනා වූ ප්‍රතිඵලයක්. කායනුපස්සනාව වෙන්න පුළුවන්, වේදනානුපස්සනාව වෙන්න පුළුවන්, චිත්තාන ධම්මාන ඕනම අනුපස්සනාවක් සාර්ථක ලෙස බුදුහාමුදුරුවෝ පෙන්වන ආකාරයට වැඩීම තුළින් ලැබෙන ප්‍රතිඵලයක් කායගත සතිය. කයට ගිය සිහිය කියන එක තමයි එතකොට සිංහලෙන් අර්ථවත් වෙන්නේ. මේ කයට ගිය සිහිය නැත්තම් කායගත සතිය කියන ධර්මය ශ්‍රාවකයා ළඟට එන්නේ මේ බොජ්ජංග වැඩීමෙන් පමණයි. එතකොට බොජ්ජංග වැඩීමෙන් එන කායගත සතිය මොන වගේ එකක්ද? උදාහරණයක් විදිහට යම්කිසි පුජ්‍යලයෙක් ආනාපාන සති භාවනාව වගේ සතිපට්ඨානයේ තියෙන ආකාරයට ඒ භාවනාවක් වඩාගෙන ඉස්සරහට යනවා නම් ඒ අවසානයේ මේ කයේ අරමුණක් වර්තමාන අරමුණක් තමයි භාවන අරමුණ වෙන්නේ. ඒ භාවන අරමුණ තුළ ඒ කයේ කායික කොටසක් ශ්‍රාවකයාට තේරෙනකොට කායගත සතියක් නැහැ. නමුත් කායේ කොටසක් තේරෙන්නේ නැතුව ධාතු වල ලක්ෂණ වන කම්පන චංචල ඒ වගේම උෂ්ණ සීතල වැగిරෙන මේ ධාතු වල ගුණ කය තුලින් දැනි වෙන ආස්කන් ආසාදී අනික් ඉන්ද්‍රියන් වලින් ප්‍රතිචාර නැති අවස්ථාවක පවතින්නේ කායගත සතිය. මේ කායගත සතිය එකපාරට භාවනා කරලා ගන්න පුළුවන් එකක් කියන එක නෙමෙයි මේ කියන්නේ. මනා සතිපට්ඨාන භාවනාවකින් ලැබෙන ප්‍රතිඵලය. එතකොට අවසානයේ සරලව ගත්තොත් කයේ කොටසක් හෝ කයේ මුළු කය හෝ ශරීරයේ කය කියන්නේ මේ ශරීරය මස් ඇට ලේ අපිට වර්තමානයේ දැනෙන විදිහට අපේ ශරීරය හැදිලා තියෙන්නේ මස් වලින් ඇට වලින් ලේ වලින් නහර වලින් ඔය වගේ අපි දන්නේ ද්‍රව්‍යාත්මක දෙයක් අපේ ශරීරය තුල තියෙන්නේ. ඒක ඇහෙන් බැලුවත් ඒකේ විදිහට අපිට තේරෙන එක ආකාරයකට ඒ ශරීරයේ තියෙන එක එක ශබ්ද කණෙන් එහෙන කොටත් එක විදිහකට තේරෙනවා. ඔය ඔක්කොම මස් ඇට ලේම තමයි. තව විදිහකට අතින් අපේම අතින් අපේම කය කොටසක් ඇල්ලුවම ස්පර්ශ කරපුවම කය තේරෙනවා. ඒකත් ඔය කියන මස් ඇටලේ තමයි තේරෙන්නේ. ඒ වගේ මනසින් හිතුවත් අපිට අපේ කය ගැන මනසට නිමිත්තක් තියෙනවා. ඒ නිමිත්තේ තියෙන ඇත්තටම ඔය කියන ස්වરૂපයක්. මෙන්න මේ විදිහේ කයක් කියලා. මේ එකක්වත් ධාතු නෙවෙයි. අපි විසින් හදාගත්ත ධාතු වල ස්වභාවය විකෘති කරලා හදාගත්තේ වැරදි අදහසක්. දැන් බුදුහාමුදුරුව පෙන්වන මේ සතිපට්ඨානයේ වැඩීම තුළ කායනුපස්සනාව ප්‍රකට වීම තුළ කවදා හරි මේ කයේ ඔය කියන මස් ඇටලේ ස්වභාවයේ තේරෙන්නේ නැතුව අර උණුසුම් සීතල වැగిරෙන චංචල කම්පන වගේ දේවල් දැනෙනවනම් ආන්නේ කය ධාතු බවට පත් වෙලා. ඒව තේරෙන්නේ කය තුල තියෙන සතියටයි. ඒක හින්දා කායගත සතිය. ඒ සතිය ඉපදෙන්නේ කය හරහා උපදින සිත්වලින්. නැත්නම් කාය විඥානය හරහා උපදින සිත්වලින්. එහෙම කය තුල
කායගතා සති නැත්නම් කය තුලින් ධාතු දර්ශනීය වෙන තරමට දර්ශනීය කියන්නේ ඇහැට පේනවා නෙවෙයි සතියට ග්‍රහණය වෙන තරමට සතිය දියුණු වුණාම සතිපට්ඨානි සෑහෙන ප්‍රමාණයකට දියුණු යාගි. දැන් අපේ සතිය දියුණු නැති හින්දා අපිට අපේ කය තේරෙන්නේ ඇස් ඒ වගේම මාස් ලේ ඇට වගේ දෙයක් විදියට වෙන ද්‍රව්‍යයක් විදියටයි තේරෙන්නේ. ඒකට හේතුව අපේ කාය විඥානය හරහා ඇති වෙන සතිය දැන් ප්‍රකට නෑ, දියුණු නෑ. බුදුහාමුදුරේ නම් සතිපට්ඨානෙ වැඩිම තුල කරවන්නේ අපිට අපේ කය තුල සතියක් දියුණු කරලා අර ධාතු දකින්න පුළුවන් මට්ටමට ධාතු අහුවෙන මට්ටමට අර සතිය වැඩි කරනවා. ඒක අර මෝඩයෙක් වගේ සතිපට්ඨානෙ වැඩිමෙන් ලැබෙන අතුරු ඵලයක්. ඒතර මෝඩයෙක් වගේ සතිපට්ඨානෙ වැඩිම තුල අර ඒ කයෙන් ඇතිවෙන ප්‍රබල වූ සතියට ධාතු අහුවෙන අවස්ථාවේ තියෙන්නේ කායගත සතියයි. හැබැයි එතන තව දෙයක් සම්පූර්ණ වෙන්න ඕනේ. අපිට කයෙන් විතරක් නෙවෙයි මේ අරමුණු එන්නේ. ඒ කියන්නේ ශරීරයෙන් විතරක් නෙවෙයි කායින්ද්‍රියෙන් විතරක් නෙවෙයි අපිට තියෙනවා තව ඉන්ද්‍රිය පහ. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ඝාන ඉන්ද්‍රිය, ජීවහා ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය කියලා තව පහක් තියෙනවා. මේ පහට අරමුණු එන්න පුළුවන් මේ කායගත සතියක් පවතින වෙලාවේ අරමුණු ආවට ඒවට ප්‍රතිචාර නැතිවීමට දක්වා පුරුදු වෙලා තියෙන්න ඕන. ඒ කියන්නේ මේ ඉන්ද්‍රියන් වලට ඇත්තටම කලන්තේ හැදිලා තියෙන්න ඕන. මොනවටද? චක්කු, සෝත, ගාන, ජිහ්වා, මන. අරමුණු එනවා, අරමුණු වලට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. අරමුණු බාර ගන්න සතෙක් පුජ්‍යලයක් නැහැ. ඒ කියන්නේ වෙනත් විදිහට කියනවා නම් ඒ අරමුණු තුල තියෙන්නේ ධාතු විතරයි. ධාතු වෙන්න ඕනේ ඒ ඉන්ද්‍රියන් හරහා ස්කන්නාසාදී ඉන්ද්‍රියන් හරහා එන අරමුණුත්. දැන් අර කයෙන් විතරක් ධාතු නොවන ගුණයක් ඉස්සෙල්ලා ප්‍රකට වෙවි තිබිලා තමන්ට තමන්ගේ කියන අයිතිවාසිකමක් කියන්න පුළුවන් වෙන්නේ කයේ අරමුණක් විතරක් ඉතුරු වෙලා තිබිලා එයත් තව තව ප්‍රකට වීමෙන් බහුලීකත වීමෙන් අවසානයේ ලැබෙන්නේ කය තුලින් ධාතුවල ගුණ. මෙන්න මේ අවස්ථාවට ආව ඒකට කියනවා කය තුලින් ධාතු දකින්න තරම් සතිය දියුණු. මෙන්න මෙහෙම දියුණු කරගත්ත සතිය දිගින් දිගටම පවත්වා ගැනීම කායගත සතිය පැවැත්වීමයි කියලා බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙනවා. එතකොට යමෙක් මුලින් කායගත සතියකට ඇවිදිලා කාය ධාතු විදිහට සතියෙන් අවබෝධ වෙන මට්ටමට සතිපට්ඨානෙ දියුණු කරගෙන ඒ දියුණු කරගත්තා වූ කායගත සතිය එදිනෙදා ජීවිතය තුළ දියුණු කිරීම තුළ පවත්වාගෙන යාම තුළ ආනෙයා ජීවත් වෙන්නේ කායගත සතියෙන් කියලා ධර්මයේ තියෙනවා. මේ කායගත සතියෙන් ජීවත් වෙනකොට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ අන්නෙවෙනි පුජ්‍යලයාට තමයි කවදාහරි මේ ධාතු හය පිළිබඳ විධිමත් අවබෝධයක් ලැබෙන්නේ. ඒක තමයි මේ සූත්‍රයෙන් පෙන්වන්නේ. අනේක ධාතු ප්‍රතිවේද සූත්‍රය කියන එකෙන් පෙන්වන්නේ කාට හරි පටවියාපෝ තේජෝ වායෝ ආකාශ විඥාන ධාතු පිළිබඳව මනහ අවබෝධයක්. බුදුහාමුදුරෝ දේශනා කරපු ඒ ධාතුල ගුණ ගැන මෙතන සත්ව පුජ්‍යලේ නැහැ. මෙතන තියෙන්නේ ස්වභාවික ධර්මයක්. මෙතන තියෙන්නේ මෙතන තියෙන වේදනාව ගත්තත් නිරාමිස වේදනාවක්. මෙතන තියෙන දිට්ඨිය සම්මා දිට්ඨිය. මෙතන තියෙන සංකල්පනා සම්මා සංකල්පනා. මේ ධාතු දැනෙනකොට අවශ්‍ය කරන අනිකොත් උත්සාහයේ සිහි කල්පනාව එකඟකම ආදී වායාම සති සමාධි ආදී ආරෂ්ඨාංග මාර්ගයේ ආංග සම්මා වෙලා තියෙන්නේ. ඔන්නේ වගේ ගුණ හරියට තේරුම් ගන්න නම් බුදුහාමුදුරු පෙන්වන්නේ ඒ ශ්‍රාවකයාට මුලින් කායගත සතිය උපදෝ ගන්න. ඒකට කරන්න තියෙන්නේ සතරාතිපට්ඨානයේ නිසියාකාරව වැඩිමයි. ඊට පස්සේ මේ කායගත සතියෙන් හැකි තරම් වාසය කරන්න. ඒ වාසය කිරීම තුළ යාට අවබෝධ වෙන්නේ මොකද්ද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ ආදී ඔන්නේ ධාතු හය පිළිබඳ දැනුමයි. අවබෝධයයි. එහෙම නැතුව ධාතු ගැන ඉගෙන ගත්තා කියලා කවදාවත් ධාතු වෙන්න බෑ කාටවත්.
ධාතු ගැන අවබෝධයක් ලබා ගන්න බෑ. එහෙනම් බුදුහාමුදුරුවෝ පෙන්වන මේ ධර්මයේ තුල අපිට පැහැදිලි වෙන්නේ අපි හිතමු මුලින් මතක් කරා වගේම යමෙක් සතිපට්ඨාන භාවනාවක් වඩනවා. ඒ භාවනාව වඩන්න යාට සතර සම්ප්‍රදාන වීරියක් තියෙනවා. ඊළඟට යෙද්දිපාදත් දිනුනු වෙලා මොකටද අපි මේ භාවනා කරන්නේ? බුදුහාමුදුරෝ දීපු ඉලක්කය මොකද්ද කියලා දැනගෙන මේ සංසාර විමුක්තිය යන සත්පුජ්‍යල භාවයෙන් තොර ස්වરૂපයක් අත්දකින්න එක කියන එක තේරුම් අරගෙන මේ භාවනාව කරනකොට ප්‍රතිඵල විදිහට ලැබෙනවා පංච ඉන්ද්‍රිය දියුණු වීම, පංච බල දියුණු වීම, සප්තබොජ්ජංග දියුණු වීම. මේ සප්තබොජ්ජංග තුල තියෙන සුවිශේෂී භාවය තමයි අපි අහලා තියෙනවා, දැන් පැහැදිලි කරලා දීලා තියෙනවා. සප්තබොජ්ජංග කියන්නේ නම් කරොත් මෙන්න මේ වගේ ධර්මතා හතක්. සති සම්බොජ්ජංගේ, ධම්මවිජය සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, ප්‍රීති සම්බොජ්ජංගේ, පස්සද්ධි සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ, උපේක්ඛා සම්බොජ්ජංගේ. එතකොට මේ සති සම්බොජ්ජංගයයි සති චෛතසිකයයි අතර ලොකු පරතරයක් තියෙනවා. දැන් අපිටත් මේ බණ කියන්න හා මේ පින්වතුන්ට බණ අහන්න සතියක් තියෙනවා, සිහි කල්පනාවක් තියෙනවා. සති කියන්නේ සිහි කල්පනාව. මේ සිහි කල්පනාවට ධාතු තේරෙන්නේ නැහැ. මේකයි මේ ධර්මයේ තියෙන රහස. අපිට දැන් බණ අහන්න සිහි කල්පනාවක් තියෙනවා, බණ කියන්න සිහි කල්පනාවක් තියෙනවා. මේ සිහි කල්පනාව නැත්නම් මේ සතිය දුර්වලයි. ඒ දුර්වල භාවයේ උඩ අපිට තේරෙන්නේ මෙහෙම දෙයක්. මේ කියන බණ තේරෙන්න පුළුවන්. මේ සිහි කල්පනාවට ගන්න පුළුවන් එක දෙයක් මේ බණ තේරෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සිහි කල්පනාවට පළක් වෙලාවට මේ බණවත් තේරෙන්නේ නැහැ. එච්චර දුර්වල වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ සිහි කල්පනාව අපි නින්දට දාන්නත් පුළුවන් මේ වෙලාවේ. එහෙනම් අපිට දැන් තියෙන්නේ බණ අහන්න ගිහිල්ලා සිහි කල්පනාවෙන් ස්වરૂප තුන. එකක් තමයි මේ තියෙන දුර්වල සිහි කල්පනාවෙන් බණ අහන දුර්වල සිහි කල්පනාවෙන් එක්කෝ මේ බණ අහන පින්වතුන්ට මේ කියන දේ තේරෙන්න පුළුවන්. ඔන්න එක ගුණයක් ඒක. සමහර අයගේ සිහි කල්පනාවට මේ කියන බණ තේරෙන්නේ නැහැ. ඒ වගේම තවත් බණ අහන පිරිසක් ඉන්න පුළුවන්. තමන්ගේ තියෙන දැන් සිහි කල්පනාව බොහොම දුර්වලයි, දුර්වල නිින්ද ගිහිල්ලා. එතකොට අවස්ථා තුනයි අපිට දැන් මේ බණ අහනකොට අපේ තියෙන මේ දුර්වල සිහි කල්පනාවට කරන්න පුළුවන්. ඒකේ වටිනා දේ තමයි මන තේරුම් ගැනීම. ඒක සිහි කල්පනාවෙන් කරෙන්නේ. අනික ඊට වැඩිය දුර්වලයි බණ තේරුම් ගන්න බැරි වීම. ඊටත් දුර්වලයි නිින්දය. ඔච්චරයි අපිට මේ බණ හෙීම තුල දැනට වර්තමානයේ අත්දකින්න පුළුවන් සිහි කල්පනාවේ ස්වરૂප තුන. නමුත් මේ සිහි කල්පනාවට කවදාවත් ඔය බුදුහාමුදුරෝ දේශනා කරපු සත්පුජ්‍යල භාවය අවහෝසි වෙලා තියෙන ධාතු තේරෙන්නේ නැහැ. එහෙනම් ධාතු තේරෙන සිහි කල්පනාවක් ගන්නකොට බුදුහාමුදුරෝ දීලා තියෙන ධර්ම මාර්ගයේ ඉදිරියට ගිහිල්ලා ඒ ශ්‍රාවකයා සති සම්බොජ්ජංගයේ මුලින් ලබා ගන්න ඕනේ. සති සම්බොජ්ජංගයේ වැඩෙන්නේ ධාතු ගැන ඉගෙන ගත්තට වැඩෙන්නේ නැහැ. ඒ වගේම දාන දුන්නට වැඩෙන්නේත් නැහැ. සිල් රැක්කට වැඩෙන්නේත් නැහැ. ආමිස පින්කම් කරාට වැඩෙන්නේත් නැහැ. සමත භාවනා කරාට වැඩෙන්නේත් නැහැ. සති සම්බොජ්ජංගේ ලැබෙන්නේ ඒකායන ක්‍රමයකින් සතිපට්ඨානයේ වැඩීම තුලයි. සතිපට්ඨානයේ පුහුණු වීම තුලයි. ඒතොර සතිපට්ඨාන භාවනාවක් පුහුණු වීම තුල ලැබෙන ප්‍රතිඵලයක් සති සම්බොජ්ජංගේ. දැන් අපි හිතමු එවැනි සති සම්බොජ්ජංගයක් ශ්‍රාවකයෙක් ලබා ගත්තා. බුදුහාමුදුරුව පෙන්වන ධර්ම මාර්ගයේ ඉස්සරහට තමන්ගේ මහන්සියෙන් සීල සමාධි ප්‍රඥා දියුණු කරගෙන දැන් මේ පින්වතුන්ටත් තියෙනවා සිහි කල්පනා සතියක් බණ අහන්න. මේ බණ අහන සතියට පුළුවන් දැනට කරන්න කාරණා තුනයි කියලා මම කිව්වා. මොනවද ඒ කාරණා තුන? එකක් තමයි බණ තේරුම් ගන්න පුළුවන්, අනික තමයි බණ තේරෙන්නේ නැහැ, අනික නිින්ද යන්න පුළුවන්. ඒ දුර්වල වූ අපි ළඟ දැන් තියෙන සති. ඒක සති චෛතසිකයයි. දැන් බුදුහාමුදුරුවෝ ප්‍රබලම වූ සතියට කියන නම් මොකද? සති සම්බොජ්ජංගයයි.
තර සති සම්බොජ්ජංගේ ලැබුණේ සතිපට්ඨානයේ වඩලා සතිය බලගන්නවලා. වර්තමාන අරමුණේ බල ගැනීමෙන් ලැබෙන ප්‍රතිඵලයක් ඒක. එතකොට සති සම්බොජ්ජංගයේ තියෙන වෙලාවේදී තියෙන විශේෂ ගුණයක් තමයි ඒ ශ්‍රාවකයාට ආනර පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන ධාතු හය ඒ සතියට ග්‍රහණය වෙනවා. සති චෛතසිකයට ග්‍රහණය වෙන්නේ නැහැ. සති සම්බොජ්ජංගයට ග්‍රහණය වෙනවා. ඒ වගේම ධම්මවිජය බොජ්ජංගයට ග්‍රහණය වෙනවා කුමක්ද? පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන ධාතු. දැන් මේ පින්වතුන් ළඟ තියෙන චෛතසික මට්ටමේ අවබෝධයට අවශ්‍ය දෙයක් එක් ප්‍රඥාවයි. ප්‍රඥා චෛතසිකයයි. ඒ ප්‍රඥා චෛතසිකයේ ක්‍රියාකාරීත්වය නැත්නම් මේ පින්වතුන් අද බණහන්නේවත් නැහැ. නමුත් මේ ප්‍රඥා චෛතසිකයට බෑ ධාතු ගැන අවබෝධයක් ලබා ගන්න. ධාතු ගැන අවබෝධයක් ලබා ගන්න නම් ධම්ම විජය සම්බොජ්ජංගේ ඕනේ. ඔන්නේ ආකාරයට මේ බොජ්ජංග හත සම වෙනකොට ධාතු ද්‍රව්‍යාත්මක ඉතුරු වෙනවා කියලා ධර්මයේදී පැහැදිලි කරන්නේ. දැන් මෙතන තව දෙයක් බලන්න ඕන. දැන් අපිට සාමාන්‍ය විදිහට දුර්වල වූ සතියක් තියෙන මේ වෙලාවේදී ඒ දුර්වලතාවය බුදුහාමුදුරෝ දුර්වලයි කියන්නේ දුර්වලයි කියන්නේ ඇයි? සති සම්බොජ්ජංගයේ ප්‍රබලයි කියන්නේ ඇයි? ඒකත් තේරුම් ගන්න ඕනේ. මොනවද මෙතන තියෙන අපිට දකින්න පුළුවන් අපිට අනුමාන කරන්න පුළුවන් ಗುಣ? මේ දුර්ව චෛතසික මට්ටමේ තියෙන සතියක දුර්වලයි කියලා බුදුහාමුදුරෝ පෙන්නන්නේ ඒ චෛතසික මට්ටමේ සිහි කල්පනාව අයිති පුජ්‍යලයේ ඉන්නේ කයි? ඒ කියන්නේ දැන් අපිට තියෙන දැන් සතිය දුර්වල වෙලා තියෙන්නේ ඇයි? මේ සිහි කල්පනාව අයිති කෙනෙක් ඉන්නවා. නැත්නම් බණ අහන කෙනෙක් ඉන්නවා. බණ තේරෙන කෙනෙක් ඉන්නවා. බණ නෙතෝරින කෙනෙක් ඉන්නවා. එහෙම නැත්නම් නිින්න ගිය කෙනෙක් ඉන්නවා. මේ ඔක්කොම පුජ්‍යල භාවය නියෝජනය කරනවා චති සති චෛතසිකය. තත් සති පුජ්‍යලයක ඉන්න තැන දුර්වල සතියක් තියෙනවා. නමුත් සති සම්බොජ්ජංගය දක්වා යනකොට සති සම්බොජ්ජංගය පිහිටපු මොහොතක ඒ සති සම්බොජ්ජංගයේ සිහි කල්පනාව එකක් සිහි කල්පනාව දියුණු ප්‍රබල වූ තීක්ෂණ වූ සිහි කල්පනාව. ඒ සිහි කල්පනාව පවතින මොහොතක ඒ සිහි කල්පනාව අයිති පුජ්‍යලයක් නැහැ. එතකොට ලෝකයේ ලෞකික ලෝකෝත්තර ස්වરૂපිය වෙනස් වෙන්නේ මෙහෙමයි. ලෞකික වෙනකොට සිහි කල්පනාවක් තියෙනවා, ඒ සිහි කල්පනාව අයිති කෙනෙක් ඉන්නවා. ලෝකෝත්තර වෙනකොට සිහි කල්පනාවක් තියෙනවා, ඒක අයිති කෙනෙක් නැහැ. එතකොට ලෝකෝත්තර සිහි කල්පනාවට හොඳම මේ මට්ටමේ තියෙන සිහි කල්පනාවට බුදුහාමුදුරෝ දෙන වචනේ සති සම්බොජ්ජංගයයි. ලෞකික මට්ටමේ තියෙන සිහි කල්පනාවට බුදුහාමුදුරෝ දෙන නාමය සති චෛතසිකයයි. ඔච්චරයි වෙනස. එතකොට නමුත් දැන් වර්තමානයේ අපි සති චෛතසිකය යොදාගෙන අභිධර්මයේ හෝ මේ ධාතු ගැන ඉගෙන ගන්නවා. මේ ඉගෙන ගැනීමෙන් තව තවත් වෙන්නේ අපි තුල මේ ධාතු ගැන දන්න දැනුවත් වීමේ පුජ්‍යල භාවයක් වර්ධනය වෙයි. ධාතු ගැන ඉගෙන ගන්නේ දැනුමක් තියෙන පුජ්‍යලයක් බිහි වෙනවා එන්නේ අලුත් වෙනවා. එතකොට ධාතු ගැන දන්නේ කියන දැනුවත් වෙච්ච පුජ්‍යල භාවයක් වර්ධනය වුණා කියලා පුජ්‍යල භාවය අහක් වෙන සති සම්බොජ්ජංගයට ලං වෙන්න බෑ. ඒක නිසා වෙන්නේ කවදාවත් ධාතු ගැන ඉගෙන ගැනීමෙන් පමණක් නිවන් දකින්න බෑ. සම්මා දිට්ඨිය ලබන්න බෑ. දැන් මේ අපි මාතෘකා කරගත්ත සූත්‍රය තුලින් පැහැදිලිව උන්වහන්සේ පෙන්වන්නේ අනේක ධාතු ප්‍රතිවේද සූත්‍රය මේ එකම එක තැනකදී තමයි ශ්‍රාවකයාට බුදුහාමුදුරෝ දේශනා කරපු පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන ධාතු හය සම්බන්ධව පරිණත වීමක් අවබෝධයක් ලැබෙන්නේ කොතනදීද?
කායගතා සතිය පුහුණු කරන කාලයේදී. ඒ කියන්නේ සතිපට්ඨාන භාවනාව දියුණු වෙලා සතිපට්ඨාන භාවනාවේදී කයෙන් එක කොටසක හෝ කයේ තෝරාගත්ත කොටසක් වෙන්න පුළුවන් ඉබේ තේරෙන කොටසක් වෙන්න පුළුවන් මුළු ශරීරය වෙන්න පුළුවන් ප්‍රබල වූ සතියට ධාතු ස්වરૂපයෙන් විතරක් දැනෙන තැනදී එන්නේ අවබෝධයෙන් එන්නේ පුහුණුව තවදුරට අඛණ්ඩව පවත්වාගෙන යනකොට ඒ ශ්‍රාවකයාට ලැබෙන අවබෝධයයි ධාතු පිළිබඳ අවබෝධය. නැතුව පන්තියකින් පොත්වලින් ඉගෙනගෙන සාකච්ඡා කරලා තර්ක කරලා ධාතු ගැන අවබෝධයක් ලබා ගන්න බෑ. ඇහෙන් ලබා ගන්නත් බෑ, කනෙන් ලබා ගන්නත් බෑ, දිවෙන් ලබා ගන්නත් බෑ, හිතල මනසින් ලබා ගන්නත් බෑ. එහෙනම් ධාතු ගැන උගන්වන්නේ එක ඉන්ද්‍රියයි. ඒ ඉන්ද්‍රියත් බුදුහාමුදුරුවෝ කියන විදිහට පුහුණු කරොත් විතරයි. මොන ඉන්ද්‍රියද? කාය ඉන්ද්‍රියයි. මනසෙන් ධාතු දකින්න බෑ කාටවත්. කොච්චර දියුණු කරත් මනස ධාතු දකින්න තරමට මනස දියුණු වෙන්නේ නැහැ. මනසෙන් කරන්න පුළුවන් ධාතු ගැන ඉගෙන ගන්න පුතරයි. දැනුවත් වෙන්න පුළුවන් අවබෝධ කරගන්න බෑ. කායේන්ද්‍රිය බුදුහාමුදුරුවෝ පෙන්වන විදිහට සතිපට්ඨානයෙන් ප්‍රගුණ කරගෙන කායගත සතියට පැමිණුණොත් අන්න ඒක ඒ අවස්ථාවේදී කය හැදිච්ච ධාතු හතර ගැන නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු ගැන මුලින් අවබෝධයකුත් ඊළඟට තවත් ඒ කායගත සතිය පුරුදු පුහුණු කිරීම තුළ ආකාශ විඥාන කියන අනිත් ධාතු දෙක ගැන අවබෝධය ලැබෙනවා කියන එක තමයි මේ ධර්මයේ හුඟක් තැන්වල පැහැදිලි වීගෙන යන්නේ. එහෙනම් මේ පිංගතුන්ට සිදුවෙනවා සම්මාදිට්ඨිය ලැබෙනකොට දිට්ඨියක් වශයෙන් ඉතුරු වෙනවා චතුරාර්ය සත්‍ය. ඒ වගේම සම්මාදිට්ඨිය ලැබෙනකොට බොජ්ජංග හත සමවෙච්ච තැන. සම්මාදිට්ඨිය ලැබෙනකොට තව විදිහකින් බැලුවන් දහමක් වශයෙන් ඉතුරු වෙනවා හේතුඵල දහම. කවදාවත් හේතුඵල දහම ඉගෙනගෙන සම්මාදිට්ඨියට යන්න බෑ. ඒකායන මාර්ගයෙන් සම්මාදිට්ඨිය ලබාගත්තේ තැනදී ඉතුරු වෙන දහමක් හේතුඵල දහම. ඒ වගේමයි සම්මාදිට්ඨිය ලැබෙනකොට බොජ්ජංග හත සම වෙනකොට ද්‍රව්‍යාත්මක ඉතුරු වෙන්නේ ධාතු. එතකොට ධාතු තේරෙන්නේ කායගත සතිය පුහුණු කිරීමෙන්. කයටයි ධාතු තේරෙන්නේ. ප්‍රබල වූ කයෙන් ඇති කරගත්තේ සතියට. ප්‍රබල වූ කයෙන් සතියක් ඇති කරගන්න නම් සතිපට්ඨානිය වැඩි යුතුයි. එහෙම නැතුව වෙන ක්‍රමයකින් ලැබෙන්නේ නැහැ ඒ දේ. දැන් මෙන්න මේ වගේ එකම ධර්මයක් තමයි මේ බුදුහාමුදුරු පෙන්වන්නේ. එනිසාවෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිමෙන සම්මාදිට්ඨිය ලැබෙන්නේ ඒ සම්මාදිට්ඨිය ලැබෙනකොට ද්‍රව්‍යාත්මකව ඉතුරු වෙන්නේ ධාතුයි. ධාතු කියන්නේ සතිපුජ්ජලයේ නොවන බවයි. වෙන අර්ථයක් නැහැ. දැන් මෙන්න මේ ධර්ම කාරණා ටික අද දවසේ පැහැදිලි කරේ. දැන් අපි ඊළඟට තව එක ධර්ම කාරණයක් මීට සහසම්බන්ධව තියෙනවා පැහැදිලි කරන්න. ඒ තමයි සම්මාදිට්ඨිය ලැබෙනකොට මොනවාද ක්‍රියාකාරී දෙයක් තියද අපි ළඟ. බුදුහාමුදුරුවනේ ධර්මයෙන් පැහැදිලි කරනවාද එහෙම. පැහැදිලි කරනවා. ඒ ක්‍රියාකාරී දෙය නම් පංචස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයයි. සම්මාදිට්ඨිය තුළ බොජ්ජංගහත සමාන වෙනකොට දිට්ඨිය තුළ තියෙන්නේ චතුරාර්ය සත්‍ය. බොජ්ජංගහත සමාන වෙනකොට ධර්මයක් විදිහට තියෙන්නේ හේතුඵල දහම. බොජ්ජංගහත සමාන වෙනකොට ද්‍රව්‍යාත්මක දෙයක් විදිහට තියෙන්නේ ධාතු හයයි. බොජ්ජංගහත සමාන වෙනකොට ක්‍රියාකාරී සාධකයක් විදිහට තියෙන්නේ පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයයි. අපි ලබන ධර්ම දේශනාවට ඒ ත්‍රිලක්ෂණය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද කාල වේලා අවසන් වෙලා තියෙනවා. මේ ධර්මයක් තම තමන් කරගෙන යන මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම සම්පූර්ණ කරගන්නම සෑම ශ්‍රාවකයකටම හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව අවසන් කරනවා. ධර්ම දේශනාවට සහසම්බන්ධ වෙලා දායකත්වයේ දරුවා වූ ඒ පින්වතුන්ගේ ආර්ථනාහා බලාපොරොත්තු ඒ නිවේදක මහත්මයා විසින් තැන් පවත්වනවා ඇති.